සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:00 ITN ප්‍රතිවිකාශයත් සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ආපදාවට ලක් වූ උතුරේ ජනතාවට සහන දුන් සියලු දෙනාට ජනපතිගේ ප්‍රණාමය මැතිවරණයේ ජයගත් බංග්ලාදේශ අගමැතිනියට අගමැතිගෙන් සුබ පැතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමට සියල්ල සූදානම් තමන් සමග මිතුරු වන්නේයි තායිවාන ජනතාවගෙන් චීන ජනපති ඉල්ලයි විපතටපත් උතුරේ ජනතාවට සහන සැලසීමට කැප වූ සියලු දෙනාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ස්තුතිය පළ කරනවා අයාපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට කඩිනමින් සහන සලසමින් ඔවුන්ගේ සුපසාධන සේවාවන් වෙනුවෙන් අකණ්ඩව කැප වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලු සමාජිකයන්ටත් පළාත් ආණ්ඩුකාරවරුන් රාජ්‍ය නිලධාරීන් ස්වේච්ඡා සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන් වෙතත් ජනාධිපතිතුමා සිය ස්තුතිය පිරිනමන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා එම නිවේදනයේ දැක්වෙන්නේ විපතටපත් උතුරේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීමෙන් විශේෂ සහන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන් වූ බවයි ගංවතුරට ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් කඩිනමින් ක්‍රියාවට නැන්වුණු අතර ඔවුන්ගේ කැපවීම හේතුවෙන් ජීවිත හා දේපල හානි ඉතා අවම කර ගැනීමට හැකි වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ තම සහෝදර රටවැසි ජනතාව විපතටපත් වූ අවස්ථාවේදී තම වගකීම් නිසලස ඉටු කරමින් මානුෂීය සේවාවක් වෙනුවෙන් කැප වූ සියලු දෙනාගේ සේවය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළ බවයි බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කරමින් නොකඩවා තුන්වන වරටත් ෂේක් හසීනා මහත්මිය ලැබූ ජයග්‍රහණයට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කලා. බංග්ලාදේශ අගමැතිනිය වෙත පණිවිඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර දිගු කලක සිට පැවතෙන මිතුදමත් සමදියාවත් තව තවත් ශක්තිමත් වනු ඇති බවයි. එම සමදිතාව චිරාත් කාලයක් පවතින බවට අපේක්ෂා කරන බවද එම පණිවිඩයෙහි සඳහන්. බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වශයෙන් ඔබගේ නව දුර කාලය ආරම්භ කරන මේ අවස්ථාවේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවත් බංග්ලාදේශ ආණ්ඩුව ප්‍රමුඛ ප්‍රජාවත් අතර ශක්තිමත් සමදිතා තහවුරු වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම පණිවිඩයෙහි සඳහන් කර තිබෙනවා. මෙම වසරේ මංගල කැබිනට් රැසීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැතුණා. රැසීමෙන් අනතුරුව අමාත්‍යරුන් කීප දෙනෙකු මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අද දවසට නියමිත කැබිනට් පත්‍රිකා පිළිබඳව සාකච්ඡා කළා. ඒවා අනුමත කිරීම අද දවසේ සිද්ධ වුණා. වැඩි විස්තර අද සාකච්ඡා කරේ නැහැ. මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කළා තිබුණා මේ වසරේ අදාළව අයවැය සෑදීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගන්න කියලා. ඒ සම්බන්ධයෙන් මොකක් හරි සාකච්ඡාවක් සිදු වුණාද? මුදල් අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකා තමයි අද වැඩි වශයෙන් තිබුණේ. ඒ සියල්ලම සාකච්ඡා කරලා අනුමත කරා. ඉදිරිපත් කරපු අතුරු සම්මත ගිණුම පිළිබඳව ප්‍රතිපාදන සකස් කිරීම පළවෙනි මාස 4ට, ඒ වගේම ගම් පෙරළිය නැවත ආරම්භ කිරීම සඳහා නිර්දේශ කර ගැනීම සඳහා සහ තවත් කැබිනට් පත්‍රිකා කීපයක් තිබුණ පත්වීම අරහමේ පිළිබඳව ඉර වෙච්ච වැඩ ඔක්කොම අද නැවත ක්‍රියාත්මක කිරීම සඳහා තීන්දුව తీරන කීපයක් ගත්තා. රට අකර්මණ්‍ය වෙලා තිබ්බා දවස් 52ක්. ඒක නිසා ආයවැය අපිට ඉදිරිපත් කරලා අනුමත කරගන්න බැරි වුණා. පෙබරවාරි අන්තිම වෙනකොට අපිට පාර්ලිමේන්තුවට ආයවැය ඉදිරිපත් කරලා අපිට ඒක අනුමත කරගන්න පුළුවන්. සහන රසක් හිමිවන අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපි ඉදිරිපත් කරන අයවැය ලේකන තමුනාසල විශාල සහනාධාරයක ලැබෙනවා. තමුනාසලේ දරුවන්ට ලැබෙනවා. අපි ජනතාව දිනවල මැදුම් කර කොමිෂන් වාර්තාවට අදාළ වෝහාරික විගණන වාර්තාව මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට හැකිවන බව මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ පෙරදැක්ම 2019 එළිදැක්වීම මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් මහබැංකු මූලස්ථානයේදී සිදු වුණා.
මෙම වසරට අදාළ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ඊට ඇතුළත්. මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද තානාපතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මහබැංකු අධිපතිවරයා මෙසේ අදහස් දැක්වුවා. I think in December, end of December. බැඳුම් කර කොමිසමේ කමිටු වාර්තාව දෙසැම්බර් මාසයේදී ලැබුණා. ජනවාරි මාසයේ ඊට අදාළව කටයුතු කරන්න අපි පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රමාදයක් සිද්ධ වෙලා නැහැ. කමිටුවේ නිර්දේශ ගන්න පළමුවෙන් සලකා බලන්න ඕන. ඒ අනුව තීරණ ගත යුතුයි. මේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මෙහි කිසිදු වරදක් වෙන්න බෑ. මේ ඉතාමත් කල්පනාවෙන් කළ යුතුයි. මෙම වසර අවසන් වීමට පෙර අපි සැලසුම් කළ පරිදි සියලු ව්‍යවහාරික විගණනයන් අවසන් වෙනවා. ජාත්‍යන්තර ආයතනයක සහාය ලබා ගනිමින් අදාළ විමර්ශන විනිවිද භාවයකින් සිදු කරන බවද මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළා. අපි තීරණය කරා මහබැංකුවේ මේක කරනවා නම් සම්පූර්ණම ඔඩිට් එක කා වෙන්න ඕනේ. ඊට කලිනුත් ඒක ඩිරෙක්ට් ප්ලේස්මන්ට් වගේ පටන් ගන්න තිය 97 ඉඳන්නේ. ඒ සීලුම දිවල් කා වෙන්නයි EPF එකෙන් කරන්න දීලා සීලුම කා වෙන්නයි කියලා ඒ ඔඩිට් 6 එහෙමයි නිර්මාණය කළේ. මහබැංකුවේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. අපි කරන්නේ මේක ෆැසිලිටේට් කරලා ප්‍රොකියුමන්ට් කරලා දෙන එක විතරයි. ඔඩිටර් ජෙනරාල් තමයි මේක සම්පූර්ණ ප්‍රොසෙස් එක බාරකාරය විදිහට. ඔඩිටර් ජෙනරාල්ගේ ගයිඩ්ලයින්ස් අනුව නැෂනල් ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින්ස් පාවිච්චි කරලා කරන්න කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ලංකාවෙත් නැතුව පිටින් ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරන ෆර්ම්ස් වල තමයි තෝරන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රමාදය තියෙන්නේ. ඒක හේතුව ඔය කියන ගොඩක් ඒවා වල දැනටමත් අර කමිෂන් එක ඉල්ලලා මහ බැංකුවෙන් අපේ ඇතුලින් වාර්තා සපයලා අපේ ඒවා දීලා තියෙනවා. තව දුරටත් ඉන්ඩිපෙන්ඩන්ට්ලි පිටින් ඇවිල්ලා එක්ස්පර්ට් තියෙන ෆොරෙන්සික් ඔඩිට් එක්ස්පර්ට්ස් තියෙන ග්ලෝබල් ෆර්ම්ස් වලින් තමයි කරන්නේ. ඒක තමයි මේ ප්‍රොසෙස් එක. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය ලබන පස්වනදා මාතලේ අලු විහාරයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. තුන්වන ධර්ම සංගායනාවේදී සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් සම්පූර්ණ වූ ථේරවාදී ත්‍රිපිටකය මහින්දාගමනින් ශ්‍රී ලංකාවට උරුම වනවා. රාජ්‍ය ගෞරවය ලැබවින් මෙම බුද්ධ දේශනාවන් ශතවර්ෂ ගණනාවක් ලංකාවේ ආරක්ෂාකාරියෝ පැවතුණා. මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විවිධ අභියෝග මැද සුරක්ෂිත කළ ත්‍රිපිටකය ප්‍රථම වරට තල්පත්වල ලේඛනාරූඪ කළේ ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ වලගම්බා රජු දවසයි. ඒ මාතලේ අලු විහාරයේදී ක්‍රිස්තු වර්ෂ 1956 වර්ෂයේ එළඹුණු 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තියේදී ත්‍රිපිටකය සංස්කරණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණා. ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ප්‍රධාන ස්ථානයක් හිමිවන ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කිරීම සිදු කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි. මහා සංඝයා වහන්සේ 1500 නමකද ඒ සඳහා සහභාගී වීමට නියමිතයි. ඊළඟ අරමුණ අපි මේක ලෝක උරුමයක් හැටියට අහුරු කරමින් ලෝක ජනතාවගේ උන්නතිය වෙනුවෙන් මේ නිර්මල බුදුදහම සුරක්ෂිත කොට අනාගතය වෙනුවෙන් පවත්වාගෙන යන්න. අපි මේ උත්සවයට සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සියලුම පූජනීය ස්ථානවල මේ උත්සවය සිහිපත් කරමින් බෞද්ධ කොඩිය ඔසවා ජනතාව දැනුවත් කිරීමේ පහර දක්වන්න කියලා. ඒ වගේම ඒ උත්සවය පැවැත්වෙන දින සියලුම රාජ්‍ය ආයතනවලත් බෞද්ධ කොඩිය ඔසවලා උපහාර දක්වන්න අනුස්මරණය කරන්න කියන ඉල්ලීම කරන්න අපි කැමතියි. අවුරුදු 2400කට ඉතුරු පසු කරන මහා ඓතිහාසික උරුම උත්සවයක් කියන එක අපි මතක තියාගන්නවා. සම්පූර්ණ ඓතිහ්‍ය උරුමය අරස කිරීම, අනුමත කිරීම, නැවතත් ත්‍රිපිටක මුද්‍රණය කරන කවුරු හරි හිතනවා නම් ඒක වර්ධ විදියට මෙයා කරන හදනවා නම් අන්‍ය අවස්ථාවලදී මේ කැබිනට් පත්‍රිකාවත් එක්ක අපි මේක බලවත් කරන්න නැවතත් නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක නැවතත් කැබිනට් පත්‍රිකාව සකස් කරලා අරස කරන්න ක්‍රියාකරන අපි ජනතුමා එක්ක කතා කරලා අගමැතිතුමා එක්ක අපි ඔක්කොම ඒ තීරණ ක්‍රියාත්මක කරන බවත් මම ප්‍රකාශ කරනවා. විවිධ ග්‍රන්ථ සම්පාදනය කරමින් විවිධ විදිහට තෝරමින් ධර්මයේ විකෘති කිරීමේ කාර්ය අපි නැවැත්විය යුතුයි. නවත්තලා මේ තියෙන ත්‍රිපිටකය අපි රැකගත යුතුයි, ආරක්ෂා කරගත යුතුයි. ඒක ජාතික උරුමයක් හැටියට දිගටම පවත්වාගෙන යෑමේ කාර්ය කළ යුතුයි කියන ඒ කාරණාවට අවධානය යොමු කළා තමයි මේ විදිහට මේ කටයුතු සිද්ධ කරගෙන යන්නට එය මහා සංඝ රත්නයේට මේ කාරණාව ජාතික උරුමයක් කළ බව පැහැදිලි කළා. බාර දීමේ කාර්ය සිද්ධ කරනවා විශ්වාසශ්‍රීයෙන්. මෙහි තියෙන වටිනාකම තේරුම් අරගෙන මේ දිගටම රැක ගැනීමේ කාර්ය අවශ්‍යයි කියන කරුණ
මේ වෙලාවේදී මම මතක් කරන්නට කැමතියි. අතිශයින්ම කෘතඥ වෙනවා තිගරු ජනාධිපතිතුමා මේ ත්‍රිපිටක ධර්මයේ අනාගත ආරක්ෂාව සඳහා ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් හැටියට ප්‍රකාශයට පත් කරන්න කටයුතු කිරි. විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ වාර්තාව ලැබුණු පසු එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියා. විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ යම් දුරක් දොස් තිබෙනවා. දැනට ඒක අගමැතිවරයා වෙත යොමු කර තිබෙනවා. අගමැතිවරයා විසින් වාර්තාවක් වහම ලබා දිය යුතු තිබෙනවා. මේ විසිවන සංශෝධන නීතිපති පාර්ලිමේන්තුවට කියලා නීතිපති පාර්ලිමේන්තුව අදහස් එක්ක දැන් ඇවිල්ලා තිබෙන්නේ. සගමැතිවරයාට තවත් විශාල ප්‍රමාණයක් මේක අත්දිනේ කරන්න නැහැ. ඒ වාර්තාවෙන් පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා. ශේෂ්ඨාධිකරණයෙන් දැන් තීන්දුවක් ලබා දී තිබෙනවා. මේකට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා අපි අපේක්ෂා කරනවා. ජනමත විචාරණයක් වඩාත් හොඳයි මේකට. ජනතාව කැමැත්ත ගන්නෙක් වඩාත් කැමති. නිසා අපි හැම මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්න ජනතාව තීරණයක් ගනිවි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු මැතිවරුන් පිරිසක් අද පෙරවරුවේ එම කොමිෂන් වෙත පැමිණියා. ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අලුතෙන් බිහිකරන හදපු ආණ්ඩුවේ කණ්ඩායම මුදල් වලටත් ඒ වගේම තනතුරු වලටත් කැබිනට් අමාත්‍ය ධූර වලටත් පක්ෂම මාරු කරලා ආණ්ඩුවට සහය වෙන්න කියලා ඉරලා අපට යම් ඉල්ලීමක් බලපෑමක් කරා. ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරා. නොවැම්බර් මාසේ 3 වෙනිදා මම අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මේ සම්බන්ධව පැමිණිලි කරලා තියෙනවා. ඒ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට මට දැනුවත් කරලා තියෙනවා. ඒ අද දවසේ ඒ ප්‍රකාශය ලබා දීමත් ඒ වගේම ඒට අදාළ ලියකියවිලි සහ කැසට් පට ලබා දීම සඳහාත් අල්ලස් දූෂණ කොමිෂන් සභාවට පැමිණියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු එහිදී අදහස් පළ කළා. මේ වර්ෂයට අයවැය ලේඛනයක් ඉදිරිපත් වුණේ නැහැ. අතුරු සම්මත ගිණුමක් තමයි සම්මත කරගත්තේ. දැන් ඊළඟට අයවැයක් ගේන්න සූදානම් වෙන අවස්ථාවේදී විශාල ලෙස විවිධ අමාත්‍යවරු විවිධ ප්‍රචාරණයන් ගෙනියනවා. මැතිවරණයක් ඉලක්ක කරගෙන සහන මල්ලක් විශාල සහන ප්‍රමාණයක් ජනතාවට ලබා දෙනවායි. අපිත් කැමති ජනතාවට සහන ලබා දෙනවා නම් සහන ලැබෙනවා නම් අපි කැමති. පසුගියදා ඇති වෙච්ච ගම් වතුර 1967 පස්සේ උතුරට ලැබුණ විශාලම ගම් වතුර පසුගියදා අපි දැක්කා මේ ගම් වතුරෙන් යට වුණා. ඒ වෙලාවේදී යුද හමුදාව මැදිහත් වුණේ නැත්නම් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක හමුදාව මැදිහත් වුණේ නැත්නම් ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙනවා. දේපළ තව මීටත් වඩා නැති වෙනවා. ඒ වෙලාවේ තමයි තමන්ගේ ජීවිත පරදුවට තියලා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිවිල් ආරක්ෂක නිලධාරීන් වතුරේ බැහැලා තෙමි තෙමි සීතලේ මේ පරිත්‍යාග කරේ. ජනතාවට සහන සැලසීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. නව ධුරයේ රාජකාරී ආරම්භ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි නිරෝෂන් පෙරේරා මහතා වැඩබහර ගත්තේ. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනතාව අපේක්ෂා කරනවා විශාල සේවාවක් මේ නව රජය තුලින්. ඒ වගේම අපිට අභියෝග රාශියක් තියෙනවා. මැතිවරණ වසරක් හැටියට මේ 2019 අපි සලකනවා. ජනතාවට සහන දීම හොඳ සංවර්ධනයක් මහපත් සමාජයක් බිහි කිරීම සඳහා මේ රාජ්‍ය යන්ත්‍රණය මීට වඩා අපි හසුරන්න ඕනේ. ජනතාවට දැනෙන පරිදි ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් පරිදි අපි ඉස්සරහට යෑමට බලාපොරොත්තු වෙනවා. මේ අතර අමාත්‍ය දයාගමගේ මහතා අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා නව වසර වෙනුවෙන් සුබපැතුම් එක්කලා. සමෘද්ධිමත් ගමනක් සඳහා තමා සමග එක්ව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා කාර්ය මණ්ඩලයට ආරාධනා කළා. මෙම වසරේදී අලුතින් ලක්ෂ 8ක් සඳහා සමෘද්ධි සහනාධාරිය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය අලී සාහිර් මෞලානා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සමෘද්ධිලාභී
අපි රටේ ලක්ෂ 14ක් ඉන්නවා. සමෘද්ධිය බලාපොරොත්තු වෙන පුරුත්තු ලයිස්තු ඉන්නවා තව ලක්ෂ 8ක් විතර. මගේ යුතුකම වෙන්නේ අර ලක්ෂ 14 සමි බල ගන්නවන්නට පුරුත්තු ලයිස්තුවේ ඉන්න ලක්ෂ 8ට සමෘද්ධිය දීමනාව දෙන්න. මම බලාපොරොත්තු වෙනවා ලක්ෂ 14න් අඩුම වශයෙන් ලක්ෂ 5ක් සමි බල ගන්නන්නට අර ලක්ෂ 8ටම සමෘද්ධි දීමනාව මේ අවුරුද්දේ දෙන්න මේ දෙකම එකට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නැවතත් දේශීය ප්‍රවෘත්ති කිහිපයක්. දෙවෙනිට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍රත්ව කමිටුවේ සමාජික හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙෆ්රි වන් වෝර්නර් මහතා සහ දෙමළ සඳාර නායක ආර් සම්බන්ධන් මහතා අතර හමුවක් කොළඹදී පැවැතුණා. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡාවට ගත් බවයි දෙමළ ජාතික සංධානය පවසන්නේ. රජයට තම සහය ලබා දුන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත බවත් අගමැතිවරයෙකු හෝ රජයක් නොමැති අවස්ථාවක එම තීරණය ගත් බවත් සම්බන්ධන් මහතා මෙහිදී සඳහන් කළා. ලබන පෙබරවාරි 4 වෙනිදාට පෙර නව ව්‍යවස්ථාව පිළිබඳව විද්වත් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද එම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. පාසල් ළමයින්ට විෂ මත්ද්‍රව්‍ය ලබා දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය පිටු දැකීමේ නියම ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයේ තුල අද ක්‍රියාත්මක කෙරුණා. පාසල් 100ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. මත්ද්‍රව්‍යවලට හුරුවීමේ ප්‍රවණතාවයක් ඇති බවට හඳුනාගත් පාසල් 100ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ දෙමාපිය කමිටු පිහිටවා අදාළ පාසල් පරිශ්‍ර තුළ ඔවුන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගම්පහ කොට්ටාසයේ නිට්ටඹුව පොලිස් වසමේ පිහිටි පාසලක මත්ද්‍රව්‍ය නිවාරණ දෙමාපිය කමිටුව විසින් සිදු කරන ලද පරීක්ෂා කිරීමකදී එම පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු සන්තකයේ තිබී ගංජා නැමැති විෂමද්‍රව්‍ය මිලිග්‍රෑම් 1100ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඉහත බාලවයස්කාර පාසල් සිසුවාට මෙම මද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයා කැටකාවල පිටිය ප්‍රදේශයේදී නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මොහු වයස අවුරුදු 21 වූ අංක 18 කැටකාල පිටිය දෙබහැර ලිපිනයේ පදිංචිකරුවෙක්. මේ අතර පසුගිය වසරේ ජනවාරි 1 වෙනිදා සිට නොවැම්බර් 30 වෙනිදා දක්වා කාලය තුලදී දිවයින පුරා පොලිස් කොට්ටාස මට්ටමින් සිදු කළ මෙහෙයුම්වලදී ගිනියාවේ 1064ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. T56 ගිනියාවේ 191ක්, බඳින තුවක්කු 632ක්, පිස්තෝල 30ක්, බොර 12 වර්ගයේ ගිනියාවි 55ක්ද ඒ අතර වෙනවා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 865 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනය තුල සිදු වූ රියානතුරු කීපයකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා. උඩුගම ගලේවිල, කොටදෙනියාව, මේගමුව, කිලිනොච්චි, හංවැල්ල සහ මොරගහේන යන ප්‍රදේශවලදී එම අනතුරු සිදු වී ඇතේ. මින් දෙදෙනෙකුම මියගොස් තිබෙන්නේ කොටදෙනියාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකිනුයි. ඒ සමග තවත් පුවත් කීපයක් කැටියෙන්. ගලේවිල ප්‍රදේශයේ සිදු රිය අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවිල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරෙන්වරයෙක්. දඹුල්ල ගලේවිල ප්‍රධාන මාර්ගයේ යටිකල්පොත්ත ප්‍රදේශයේදී අනතුරු සිදු වුණේ පොලිස් සැරෙන්වරයා පැදූ යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා. මේ අතර මොරගහේන ප්‍රදේශයේ සිදු රිය අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියක ගමන් කළ 38 හැවිරිදි කාන්තාවක්. ඇයගේ දස හැවිරිදි දරුවාද තුවාල ලැබුවා. දොඹකර රථයක් යතුරුපැදි දෙකක් පසුකර යාමට උත්සාහ කිරීමේදී අනතුරු සිදු ඇත්තේ. අනෙක් යතුරුපැදියේ ගමන් කළ 35 හැවිරිදි මවක සහ ඇයගේ 14 හැවිරිදි දරුවාද බරපතල තුවාල ලබා තිබෙනවා. කොස්කොඩ මහින්දුරුව හබක්කල ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගිය දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ එල්පිටිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙකු සහ 19 හැවිරිදි තරුණයෙක්. අවදානම් සහිත ස්ථානයක දියනෑමට යාමෙන් මෙම අනතුරු සිදු ඇති බවයි කොස්කොඩ පොලිසිය සඳහන් කළේ. උතුරු කළුතර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වෙඩි තැබීමට අදාළ සැකකරුවන් හඳුනාගෙන නැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙය සිදු කර ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළිවැත්තේ. කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව රහස් පොලිසිය අධිකරණයට අද දැනුම් දුන්නා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතිරන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු ලබන නවවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ. ඒ විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි. රහස් පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් ලබා දීමට නාවික හමුදා නිලධාරියෙකු සූදානම්ව සිටින බවයි. අදාළ ප්‍රකාශය නිල මැදිරියේදී සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඉන්දියා ජාතිකයාද යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර මෙම සිද්ධියට අදාළව නාමල් කුමාරයනායගේ ජංගම දුරකථනයේ මකා දමා තිබූ සංවාද ඇතුළු දත්ත ප්‍රතිඋත්පාදනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඡායාරූප 4323ක් වීඩියෝ 26ක් ස්ටිකර් 684ක් ගීත 134ක් රිංගින්ටෝන් 78ක් එලෙස ප්‍රතිඋත්පාදනය කර තිබෙනවා. එම දත්ත අතරින් ක්‍රියාත්මක නොවන ඒවා තිබූ බවද එම වාර්තාවේ සඳහන්. මෙම සංවාද අතරින් දීර්ඝ කාලයක් ක්‍රියාත්මක කර ඇති සංවාද 3ක්ද හඳුනාගෙන තිබෙනවා. මෙම හඬපට රස පරීක්ෂක වෙත යොමු කිරීමට කළ ඉල්ලීමට අධිකරණයේ අවසර ලබා දුන්නා. නාමල් කුමාර සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඔහු ගුවන් හමුදාවට බැඳීමේදී 2002 වසරේදී ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ බව සනාථ වී ඇතැයිද රහස් පොලිසිය කියා සිටියා. නාමල් කුමාර මොරවැව මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති බවත් සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 7ක් අසමත් වූ ඇති බවටත් සනාථ වී ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. ඔහු අම්පාර ගුවන් හමුදා කඳවුරේ සේවයට එක්ව ඇති බවත් ගුවන් හමුදාව හැරගොස් ඇති බවත් හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාවද විමර්ශනයක් සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. 2010 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණයේ දැනුම් දුන්නා. මෙම නඩුව පිළිබඳ සාක්ෂි විමසීම මීට පෙර අවසන් කෙරුණා. ඒ අනුව පැමිණිලි සහ විත්ති පාර්ශවයන් නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කළා. අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා ඇත්තේ. හසලක වේරගන්තුට පාලම සමවන්න හසලක වේරගන්තුට පාලමහන්දියේ ඇල මාර්ගයේ අවීර වන පරිදි ගොඩනැගිලි ඉදිකිරීමෙන් ගොවිතැන් කටයුතු වලට බාධා පැමිණ ඇති බව පවසමින් ගොවීන් උද්ඝෝෂණය කර නිරත වුණා. ඇලමාර්ගයේ අවහිර වන පරිදි ගොඩනැගිලි ඉදිකිරීම නිසා ජල ගැලීම් ඇතිවීමෙන් දුෂ්කරතා පැන නැගී තිබෙන බවයි විරෝධතාවට එක් වූ අනුසඳහන් කළේ. ගොවිතැන් කටයුතු වලටද මේ හේතුවෙන් බාධා පැමිණ තිබෙනවා. මයන්ගන මහනුවර මාර්ගයේ අවිර කරමින් පැවතීම විරෝධතාව හේතුවෙන් ගමනාගමනයටද බාධා පැමිණුණා. විරුද්ධාකරුවන් එම ස්ථානයේ නිවත් කිරීමට පොලිසිය උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා. මේ ගංගායේ කෙට්ටල අපිට වතුපිටියාකරවන ගොයියෝ 100ක් විතර ජීවත් වෙන ඇලක් තමයි මේක. නිසි පියවර ලබා දෙන්න කියලා මම සියලු දෙනාටම කියන්නේ. කාලයකින් අපි දැන් මේක ඉදි කරන්න දුන්නගෙන රොඩු දානවා. ඔබතුමාලා කොච්චර නැහැ කිව්වත් රොඩු දානවා. දැන් දාන්න ඕනි ජරාව දානවා අපි එනවා අපේ කකුල් කැපෙනවා. බෝතල් කටු දානවා. ඒ හින්දා මේවක අයින් කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. මුතුරාජවෙල වගුරු බිමට අයත් ප්‍රදේශයක ඇති වූ ගින්නකින් අක්කර 25ක් විනාශයට පත් වුණා. අධික සුළඟත් සමග ගින්න කඩිනමින් පැතිර ගියා. යුද හමුදාවේ ගුවන් සංක්‍රමණික බලගණයට අයත් පස්වන ගැමුණු හේවා බලඇණියේ කාණ්ඩ 3කට අයත් බටපිරිස් ගින්න නිවා දැමීම සඳහා දායකත්වය ලබා දුන්නා. ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද ඒ සඳහා යෙදවීමටයි පියවර ගැනුණේ. කෙටි විරාමයක් දැන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාම යෝජනා සඳහා ලබා දෑ ඇති විරෝධතා පරීක්ෂා කිරීම අද අවසන් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ පෙබරවාරි මාස 7 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට නාම යෝජනා බහර ගැනීම පසුගිය 17 වනදායින් අවසන් වුණා. එම නාම යෝජනා සඳහා විරෝධතා 18ක් නිලවරණ කමිටුවට ලැබී තිබෙනවා. ඒවා ඇතුළු බහර දී ඇති නාම යෝජනා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම අද අවසන් වුණා.
ඊට ප්‍රතිවිරෝධතා බහර දීම ලබන 7 වනදා දක්වා සිදු කිරීමට හැකියාව පවතින බව නිලවරණ කමිටු සභාපති හිටපු අභිහාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා සඳහන් කළා. ප්‍රතිවිරෝධතා පරීක්ෂා කිරීම 11 වනදා හා 12 වනදා සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට පිළිගත් අපේක්ෂක ලයිස්තුව 14 වනදා ප්‍රකාශයට පත් කරන බවයි නිලවරණ කමිටුව සඳහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මාස 9 වනදාට පෙර පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීම සඳහා ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් උත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේ විශේෂ පුහුණු සැසියකට එක් වුණා. සංචිතයට නම් කර සිටි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වුවද මෙතෙක් නිල වශයෙන් ආදේශක ක්‍රීඩකයෙක් නම් කර නැහැ. කෙසේ වෙතත් සදීර සමරවික්‍රම කණ්ඩායම සමගින් එක්වීමට නවසීලන්තයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දෙරට අතර පළමු එක්දින තරගය දිවාරාත්‍රී තරගයක් ලෙස මෙරට වේලාවෙන් හෙට උදෑසන 6:30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය තරඟ එකට බිඳුවක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. ITN සවස 6:30 ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. යලිතමම රාත්‍රී 9:30ට www.itnnews.lk